මේ ගම් වතුර එක පැත්තකින් වැස්ස ස්වභාවිකයි තමයි. හැබැයි අනතුර ස්වභාවික නැහැ. අනතුර නිර්මාණය වුණේ අපි දීර්ඝ කාලයක් අනුගමනය කළද වැරදි සංවර්ධනවල ප්‍රතිඵල තමයි අද වර්තමාන පරම්පරාව මේ භුක්ති විඳින්න තිබෙන්නේ. මෙවැනි අනතුරක් කල්තියා අඳුරගෙන මේ පිළිබඳ ඕනතරම් දත්ත තොරතුරු එක් රැස් කර ගැනීමට සමත් වෙන තාක්ෂණයක් දිනු වෙලා තිබෙනවා. හැබැයි තාමත් නිසි පරිදි අපි මේ තාක්ෂණය උපයෝග කරගන්න අසමත් වී තිබෙනවා. අහස දිහා බලලා වහින්ද වගේ කියන එක වැස්සට පස්සේ ගොඩක් වැස්ස වගේ කියන තත්වයකට අපේ රටපත් වී තිබෙනවා. ඒ නිසා මේනුත් අපිට අඬ ගහලා කියන්න වෙන මුකුත් නෙවෙයි. මේ රට වෙනස් කළ යුතුයි කියන කරුණ තමයි අපිට දිනපතා ඇතිවන සිදුවීම් වලින් පෙන්නුම් කරමින් තිබෙන්නේ. තාම වැඩේ ඉවර නැහැ. බාරගත්ත වැඩේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කරයි. දැන් බෙදිලා මේ වැඩේ කරන්න බෑ. එකතු වෙලා විතරයි කරන්න පුළුවන්. කවුරු හරි ඇවිල්ලා සුරංගනා කතා කරනකොට අමුලික බොරු. අවෙන්න එපා. සල්ලි තියෙන ප්‍රමාණයක් තියෙනවා, වියදම් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා, ණය වෙන්න පුළුවන් උපරිම ණය වෙලා සිංහ වෙලා තියෙනවා. මේ පාර වැඩේ වරද්ද ගත්තොත් අයි ජාතිය කුඩු වෙලා සුරු විසුරු වල යනවා. දැන් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් මිනිහේ අපිට ඉතුරු වුණා. ඒ ජාතියේ වාසනාවට මේ යුගයේ පහළ වෙච්ච ජාතික නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා. අපි පොහොට්ටුවේ ආණ්ඩුවේ ඇමතිවරුනේ හිටපු. අපි ඇමති ධූර අතෑරලා ආවේ. ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන ගමනට එරෙහිව මැදිහත් උනේ පොහොට්ටුවත් එක්ක ආයි දීග කන්න නෙවෙයි. අපේ බල්ලෙක්වත් පොහොට්ටුවත් එක්ක ආපහු දීග කන්නේ නැහැ. පොහොට්ටුව කියන්නේ දැන් මේ රටේ වැළලෙන දේශපාලන ව්‍යාපාරයක. අපි විශ්වාස කරනවා රනිල්ට, සජිත්ට, අනුරට විකල්ප විසඳුම ගේන අපේක්ෂකයා බවට සර්වජන බලයෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයා නියත ලෙසම පත් වෙනවා. දැන් කියනවාද නාමල් රාජපක්ෂලා පොදුජන පෙරමුණේ කණ්ඩායම රනිල් තමයි හොඳ, රනිල් තමයි අපේ අපේක්ෂා, රනිල් තමයි ඉදිරිය අපි සහයෝගය දෙන්නේ කියලානේ නැහෙනේ. එයාලා දැන් කියනවා ඒ ක්‍රියාදාමයන් පිළිබඳව අපිට හිතන්න වෙනවා, ඒක අකමැතියි කියන කාර නිසා නේ. අපේ හොරුන්ට යටත් උනේ නැහැ. හොරුන් ගෙනාපු කොන්සේසි වලට එකඟ උනේ නැහැ. අපි ඒ හොරපාලනේ දිගුව හදන්න උදව් කරේ නැහැ. ජාතික ප්‍රතිපත්තියක්, ඒ කියන්නේ කවුරුවත් ඉදිරිපත් කරන්නේ නැහැ. මෙහෙම අර්බුදයක් තියෙද්දි ඒ කියන්නේ ඉස්සෙල්ලෙන්න ඕන. අද වෙනකන් ඒක ඇවිල්ලා නැහැ. මහමැතිවරණක් ආවොත් බොහොමසේ යලි ඉදිරිපත් වෙනවා. නෑ, මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. යලි පාර්ලිමේන්තු යන්න හෝ පාර්ලිමේන්තු යන්න එහෙම මගේ කිසි බලාපොරොත්තුවක් නැහැ. දැනට දේශපාලනය කරන්න පාර්ලිමේන්තු යන්න ඕනේ නැහනේ. දේශපාලනය කරන්න පුළුවන් බහජනු ව්‍යාපාරයක් විදිහට කරන්න පුළුවන් ඕන තරම් ක්‍රම තියෙනවා. ඒක ආයේ පාර්ලිමේන්තු රෙන්නේ නැහැ. දැනට තීරණ එහෙම තමයි.